ලෑලි කෑල්ලකින් ගලක් උඩ දාලා ගහලා තිබ්බා එක දවසක්. ඒක ගොඩක් දුර ගිහිල්ලා වීදුරුකුත් කඩාගෙන තමයි ගේ ඇසට වැටලා තිබ්බේ. මුළු ලෝකයක් කතා කරන පුතාගේ අම්මා මම කියලා දැනනකොට මට වචන වලට පෙරලන්න අමාරුයි ඒදි. යා මාලිංග දැකලා තිබ්බේ නෑ. පිටුවේ නෑ යා ඇත්තට දක්ෂෙක් කියලා පස්සේ තමයි මටත් තේරුනේ මං ඔයලා බලලා අර කැඩුණු වීදුරුත් හදලා දීලා ඒ ගෙදරට. බුදු මැද නැත්තම් ප්‍රැක්ටිස් යන්න දෙන්නේ නැහැ කියන එක ඔළුවට දැම්මා. බෝලේ බැට් එකයි තමයි විශේෂයෙන් පොත පතටත් වඩා අතේ තියාගෙන හිටියේ. කොහේ හිටියත් යන්න කලින් වීඩියෝ කෝල් එකක් අරගෙන තාත්තී අම්මි ඔන්න වැන්දා කියලා තමයි ෆෝන් එකෙන් අපිට වැඳලා තමයි එයා යන්නේ. මතීෂ පතිරණ ක්‍රිකට් පිටියේ පෙරලිකාර දස්කම්පාන මේ ලාබාල කොළු ගැටයා ගැන මේවන විට නොදන්න කෙනෙක් නැති තරම් IPL ක්‍රිකට් පිටිය තුල කාගේත් අවධානය දිනා සිටින ඔහු ගැන ස්පෝර්ට්ස් සබ් අපි මතීෂගේ දෙමව්පියන්ගෙන් අහලා බැලුවා. මතීෂ ගැන කාටවත්ම නොකියපු හරි අපූරු රසකතා ගොඩක් ඔහුගේ දෙමව්පියෝ අප සමග බෙදාගත්තා. ඒ සියල්ලම ඔබට දැනගන්නට පුළුවන් මේ වීඩියෝව අවසාන වනතෙක් රැඳී සිටියොත්. මේ වගේ විශේෂ ක්‍රීඩා තොරතුරු දැනගන්න ස්පෝර්ට්ස් සබ් අපේ YouTube නාලිකාව subscribe කරන්නත් අමතක කරන්නට එපා. මුළු ලෝකයක් කතා කරන පුතාගේ අම්මා මම කියලා දැනනකොට මට වචන වලට පෙරලන්න අමාරුයි ඒදි. ඒක කරන්න මට වචන මදි කියලා හිතෙනවා. පුතා උපේක්ෂාවෙන් ඕනම දෙයක් සතුටු සිටින් බාර ගන්න කෙනෙක්. ඒක එයාගේ පුංචි කාලේ ඉඳලම තිබුණ දෙයක්. ඉතින් අපි හිතනවා ඒ දේ ඉදිරියටත් ඒ විදිහටම පවත්වාගෙන යයි කියලා. පවුලේ පුතයි අක්කලා දෙන්නයි අපි පස් දෙනා. ලොකු අක්කා දැනට උසස් අධ්‍යාපනය ලැබලා යා සහකාර කතිකාචාර්යවරියක් වශයෙන් දැන් කැලණි විශ්වවිද්‍යාලයේ වැඩ කරමින් ඉන්නවා. දෙවනි දුව උපාධියක් හදාරමින් ඉන්නවා. පුතා තමයි අද ඔය තැන බාර අරගෙන ලෝකේ නමක් තියාගෙන ඉදිරියට යන්නේ. ඔය දක්ෂතා තිබ්බා. දක්ෂතා එයාගේ තිබ්බා පුංචි අවදීමත් එයා බෝලේ බැට් එකයි තමයි විශේෂයෙන් පොත පතටත් වඩා අතේ තියාගෙන හිටියේ. ඒවා ඉතින් එයා ටික ටික වයසත් එක්ක මූකුරා යනකොට එයා පළවෙනි එම ඉගෙන ගත්තේ මේ මොඩල් ස්කූල් එකේ දොඩංවල. ඊට පස්සේ තමයි ගියේ රණබීමට. රණබීමේදී තමයි එයා ක්‍රිකට් වලට අත්පොත් තිබ්බේ. එතනදී එයාට හම්බ වුණා සම්පස්සිල්ලා සර්ව. ඒ සර් තමයි ක්‍රිකට් පටන් ගත්තේ මම හිත මට දැනෙන විදිහ දන්න විදිහට රණබීම රාජකීය විද්‍යාලේ. ඒත් එක්ක ඒ තිබපු අත්පොත් ටික තව ටිකක් වැඩි දියුණු කරලා දෙන්න. ඒත් එක්කම අමිල පින්න දුවස පුතාට ගොඩක් උදව් වුණා. එයාගේ දක්ෂතා දැකලා එයාව අවුරුදු 15 වගේ තමයි කෙත්තාරාමේ පුහුණු සැසියකට යැව්වේ. එතනදී යාට මුණ ගැහුණා චමින්ද වාස හම්බ වුණා. එතකොට රවින්ද බෝස් පුරුමාරස හම්බ වුණා. ඒ වගේ විශේෂයෙන් චමිල ගමගේසේ මුණ ගැහුණා. ඒ ගුරු හරුකම් මැදින් තමයි මෙයා ඉදිරි කටයුතු ඉදිරියට අරගෙන ආවේ. ඒන ගමන් තමයි යාට මේ ත්‍රිත්ව විද්‍යාලයට ඇතුළත් වීමේ අවස්ථාව ලැබුණේ. ඒකත් එක්ක තමයි එතනදි විශේෂයෙන් මතක් කරන්න ඕනේ ත්‍රිත්ව විද්‍යාලයට ඇතුළත් වෙන්න නිලන්ත රත්නායක සර් බෙහෙවින් උපකාර කරා උදව් වුණා. ඒත් එක්කම කාවින්ද ජයසූරිය සර් තමයි ඒකට හිටපු කෝච. ඉතින් ඒ සර්ලගේ දැනුම අරගෙන තමයි මෙයා මේ ක්‍රීඩාව තව ටිකක් වැඩි දියුණු කරගෙන ඉස්සරහට ওই ගමන සාර්ථකව අද උත්තරට යනකම් ගියේ. ඒ වගේ මෙයාට බෙහෙවින්ම උදව් කරපු ගුරු හරුකම් දීපු ඔය නම් කියපු ඇත් ඉන්නවා. මට කියන්න සමහරක් අවස්ථාවෙ
බැරි වුණා යත් ඉන්නවා ඒ හැමෝම ගොඩාක් උදව් කරා මේ පුතාගේ ඉදිරි මේ ගමනට ඒක තමයි අපිටත් හිතා ගන්න බැරි කොහොමද යා එහෙම උනේ කියන එක නිකන් අපිටත් අදාහ ගන්න බැරි තරම් දක්ෂතා පෙන්නනවා සමහර විට ඉතින් එයාට හැම කෙනෙක්ගෙම ආශිර්වාදය ලැබෙනවා එයාට උගන්නපු ගුරුවරුන්ගේ ඉඳලා මේ ක්‍රීඩා පැත්තෙන් විතරක් නෙවෙයි අධ්‍යාපනයේ පැත්තෙන් උගන්නපු ගුරුවරුත් නිතර කතා කරනවා එයාට ගුරු හරිකම් දෙනවා මතීෂට මම මුලින්ම ඉතින් ගෙදර තමයි ක්‍රිකට් ගහුවේ එයාගේ පුංචිම අවදියේදී මම කරන වෘත්තියත් එක්ක කළා ගෙදරට එනකොට එයා බැට් එකයි බෝලේ අතේ තියාගෙන ඉන්නේ මොනවා කරලාවත් එයාට ඕවර් එකක් දාන්න ඕන. එතකොට එයා එකට බැට් කරනවා. අනිත් පැත්තට මම බෝල් කරන්න ඕන එයාට. එයා බෝල් කරනවා ඊට පස්සේ මට. ওই දෙක කරනවා. ඉතින් අපේ මේ පොඩි පාරතරයක් තුල තමයි ඉවත් කරේ. ඉතින් ගේ ඇසේ වීදුරු කැඩෙනවා, පිංගම් කැඩෙනවා, ඒ වගේ අවස්ථා වුණතරම් ඇතුණා. නමුත් ඉතින් ඒක එයා ඒ ටික ටික ගේනවා කියලා මට දැනුණා. එයා ඉස්සරහට ගෙනාවා. මොකද මේ ඒක කියේ යුතුම දෙයක් තියෙනවා මේ අපේ මේ ගේ තියෙන ප්‍රමාණය උඩ තියෙනවා මේ කොන්ක්‍රීට් වහලා ඒ වහල උඩ ඉඳලා මෙයා පොඩි මේ ලෑලි කෑල්ලකින් ගලක් උඩ දාලා ගහලා තිබ්බා එක දවසක් ඒක ගොඩක් දුර ගිහිල්ලා වීදුරුකුත් කඩාගෙන තමයි ගේ ඇසට වැටලා තිබ්බේ එනකොට ඉතින් අම්මා ඉතින් බලාගෙන ඉඳලා මට කොන්න අදනම් නඩුවක් තියෙනවා පුතාගේ කියලා මන් ටිකක් සැරවැරත් කරා පුංචි කාලේදී මොකද මේ එයා කරපු යම්කිසි යම් යම් දේවල් හින්දා ඉතින් සැරවැර කරා නමුත් අපි හිතුවේ නෑ එයා ඇත්තට දක්ෂෙක් කියලා පස්සේ තමයි මටත් තේරුනේ මං හොයලා බලලා අර කැඩුණු වීදුරුත් හදලා දීලා ඒ ගෙදරට මම බැලුවා මෙයා කොහොමද මේක කරේ කියලා කියන්නේ ඇත්තට දුරකට එක ගහලා තිබ්බා එදා මට හිතුණා මෙයාගේ ඇඟ ඇස්සේ වෙන දෙයක් තියෙනවා කියලා ඉතින් ඒකට අපි මමත් අපි දෙන්න බොහොම කැමැත්තෙන් මෙයාගේ පිටිපස්සෙන් ඉඳලා හෙවණල් වගේ උතන්ට එනකන් එයාට උදව් උපකාර කරා. ඒකේ දේ තමයි අවදන් ඉදිරියට කරගෙන යන්නේ. ක්‍රිකට් කියන්නේ මහත්මා ගතිගුණින් පිරිපුත් ක්‍රීඩාවක් නේ අනිවාර්යයෙන්ම. පොඩි කාලේ ඉඳන් මම එයාට කිව්වේ ඔයා ක්‍රිකට් ගහන්න ඉස්සෙල්ලාම ඔයාගේ හොඳ ගතිගුණ ටික හදාගන්න නැත්නම් ඔයාට ගොඩක් දුර යන්න බැරි වෙනවනේ. ඒක නිසා ඒ ටික හදාගෙන අනිවාර්යෙන්ම ඔයා නිහතමානීව එන ජය පෙරදුම බාරගෙන ලස්සන ගමනක් යන්න හොඳ පුතෙක් වෙන්න මට තාත්තට වගේම අක්කලාට හොඳ මල්ලියෙක් ඒ වගේම ලෝකෙටම හොඳ ක්‍රීඩකයෙක් වෙන්න හොඳ මහත්තයෙක් වෙන්න කියලා තමයි අපි හැමදාම කිව්වේ පුතා දක්ෂයෙක් ඒ දක්ෂකම දක්ෂය අතරින් තවත් දක්ෂයෙක් වෙන්න ඕනේ ඒක මයි පුතාට කරන්නේ කාටත් පොදු දෙයක් මගේ දරුවත් වෙන දරුවෙක් ගත්තත් මම කියන්නේ ඒ දෙමයි මොකද මගේ පුතා විතරනේ දක්ෂයෙක් වෙන්න ඕනේ දක්ෂය අතරින් දක්ෂයෙක් වෙන්න ඕනේ ඒව යා ඉදිරියට පාත්තගෙන යන්න ඕනේ නිහතමානීකම තියෙන්න ඕනේ රටට ජාතියට ආගමට සංස්කෘතියට අදාළව හැම කරන හැම කටයුත්තම හොඳට කරගෙන යන්න හොඳ දරුවෙක් වෙන්න කියලා තමයි මගේ බලාපොරොත්තු ඒ දේ ඉස්සරහට කරයි කියන දැඩි විශ්වාසයත් අපි තුල මූලිකාංගයේ යන්න කලින් එයාට පහන තියලා මල් තියලා පෑන් එක තියලා පිළිත් කියලා නොයන දවසක් මම හිතන්නේ කොමන රටේ ගියත් එයා ඒක කරනවාමයි අනිවාර්යෙන්ම පිළිත් ටික කියලා තමයි අනිත් එක හැම මැච් එකකටම කොහේ හිටියත් යන්න කලින් වීඩියෝ කෝල් එකක් අරගෙන තාත්ති අම්මි ඔන්න වැන්දා කියලා තමයි ෆෝන් එකෙන් අපිට වැඳලා තමයි එයා යන්නේ එයාගේ සාර්ථකත්වයේ පිටපස්සේ හැමදේම ඇති කියලා අනිවාර්යෙන්ම කියන්න පුළුවන් මට මම නම් දන්න විදියට එයා මාලිංග දැකලත් නැහැ. එයාගේ බෝල් කරන ආකාරයට එයා මාලිංගව දැකලා තිබ්බේ නැහැ. එහෙම නමක් අහන්න තරම් ක්‍රිකට් වලට ඒ කියන්නේ මේ අධ්‍යාපනයත්
එක හැරුණා මිසක් ගොඩක් දුරට අර ක්‍රිකට් අධ්‍යාපනයේ මුලින්ම එයා හැදෑරුවේ නැහැ. ඒ කියන්නේ මේ ක්‍රිකටර්ස්ලා ගැන දන්න එහෙම කෙනෙක් නෙමෙයි මුලින්ම. අර නිකන් බෝලේ ගත්තා, බැට් කරා, බෝල් කරා, ඒ අරමුණට මෙහෙම වීරයෙක් ඉන්නවා මෙහෙම කෙනෙක් එහෙම අදහසක් එයාගොල්ලෝ තිබුණේ නැහැ ඇත්තටම. ඒක පසු කාලීනව එයා ඒ දාන බෝලේ දාන විදිහ දැකලා සමහර අය කිව්වා අමාලිංග වගේ කියලා. ඒ වුණත් එයා දන්නේ නැහැ. එයා චූටින්නේ එයා දන්නේ නැහැ. එයා රණබිම විද්‍යාලයට යන කාලේ මේ ඇත්තෙන්ම ඒ ක්‍රිකට් කණ්ඩායමේ ඕපනින් බැට්මන්. එයා එතකොට බැට්මන්. බැටින් වලින් තමයි ඉස්සරහින් හිටියේ. එයා තමයි ඕපනින් බැට් කරන්න ගියේ. හැබැයි යාගේ තිබ්බා ගතියක්. මොකද බෝලෙට බය තිබ්බේ නැහැ පොඩි කාලේ ඉඳලම. ඒක තමයි ටික කාලයක් යනකොට ඒ බෝල් කරනකොට එම යාගේ අත හරහට යන්නේ. ඉතින් ඒ සම්පත් සර්ුත් ඒක වෙනස් කරන්න දඟලුවේ නැහැ කවදාකවත්. සර්ුත් පාඩුවේ බලාගෙන හිටියේ අයා දාන ක්‍රමයටම කියලා. ඒක තමයි ඉදිරියට ඇවිල්ලා ඔය පසු කාලීනව ඒ තැනටම එයා යොමුනේ. පස් දෙනාම සංගීත පරිසරයේ තමයි ඉන්නේ. තාත්තා සංගීතයට ගොඩක් කියන්නේ බෙහෙවින්ම කටයුතු කරපු කෙනෙක් මේ සංගීත කණ්ඩායමක. ඒ වගේම ලොකු දුවත් පියානෝ බටහිර සංගීතය හදාරලා එයාගේ ඩිප්ලෝමා එක වෙනකන් ඉගෙනගෙන තිනවා. අනිත් දුවත් වයලින් විශාරදවරියක්. ඒ වගේම මතීෂත් පියානෝ තියෙන එක්සෑම්ස් වලට ඉඳලා ඒවත් කරලා එයත් සංගීතය අතින් ගොඩක් ඉස්සරහට ගිහිල්ලා. අම්මත් හිටියේ ඒ වගේ. අම්මත් හිටියේ ඒ වගේ තමයි. අම්මත් ජාතික තරුණ සභාවේ සැලලීනියෝ පාදක මඩුල්ලේ ඒ සමාජිකාව කටයුතු කරා. රිදම් ගිටාරිස් වරියක් වශයෙන් ඒ කාලේ කටයුතු කරා. ඉතින් ඒ ආභාසයේ එයාට නිතරින්ම එන්න ඇති කියලා ඉතින් අපි හිතනවා.